ආයුබෝවන් පුතේ රසායනික සමතුලිතතාවයේ පළවෙනි කොටස මම තියරි කොටස Google Drive මත ඇති homework folder එක තුලට ඇතුළු කරලා ඇති. ඕගොල්ලෝ ඒක නැරඹුවා කියලා මම බලාපොරොත්තු වෙනවා. එතන මම නතර කර තැන ඉඳලා ඉදිරියට සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මම කතා කරා රසායනික ප්‍රතික්‍රියාවක් ගැන. රසායනික ප්‍රතික්‍රියාවක සමතුලිතතාවයක් ගැන කතා කරා. එතකොට රසායනික ප්‍රතික්‍රියාවක සමතුලිතතාවයේදී යෙදෙන KC පද වගේම KP ප්‍රකාශනය අපි කොහොමද යොදන්නේ? ඒ වගේම KC සහ KP අතර තියෙන සම්බන්ධතාවය ව්‍යුත්පන්න කරගන්න ආකාරය පිළිබඳ කලින් පාඩම් මාලාවේ පැහැදිලි කරා. අද අපි බලමු ඒ වගේ රසායනික ප්‍රතික්‍රියාවක සමතුලිතතාවයට බලපාන සාධක මොනවද කියලා. එතකොට අපිට මේක පහදා ගන්න මූල ධර්මයක් උපයෝගී වෙනවා. ඒ තමයි ලේ චැට්ලිය මූල ධර්මය. તો ලේ චැට්ලිය මූල ධර්මෙන් කියන්නේ රසායනික සමතුලිත ප්‍රතික්‍රියාවකට බාහිර යම් කිසි බලපෑමක් සිද්ධ වුණොත් ඒ සිද්ධ වෙච්ච බලපෑමට අභ්‍යන්තරයේ මොකද වෙන්නේ කියලා අපිට පහදනවා ලේ චැට්ලිය කියන මූල ධර්මයේ භාවිතයෙන්. ලේ චැට්ලිය මෙහෙම කියනවා රසායනික සමතුලිත ප්‍රතික්‍රියාවකට යම් බාහිර බලපෑමක් සිද්ධ කළොත් ඒ සමතුලිතය එම බාහිර බලපෑම අහෝසි වෙන ආකාරයට අභ්‍යන්තරයේ සකස් වෙනවා කියලා. අපි බලමු මොනවද බාහිරව සිදු කරන බලපෑම් කියලා. පළවෙනි එක තමයි සාන්ද්‍රණය. ඒ කියන්නේ අපි රසායනික සිදුවන ප්‍රතික්‍රියාවකට බාහිරින් ප්‍රතික්‍රියක එකතු කළොත් එහෙම නැත්නම් ඵල ඉවත් කළොත් මොකද අභ්‍යන්තරයේ වෙන්නේ? මම උදාහරණයක් අරන් තියනවා. මේ තියෙන ෆෙරික් අයනය එවැගේම තයෝසයනේට් අයනයත් එක්ක ප්‍රතික්‍රියාවේදී වර්ණවත් රතු පැහැති අයන් 3 තයෝසයනේට් කියන සංකීර්ණය හැදෙනවා. එතකොට මේකෙදි අපි මාධ්‍යයට ෆෙරික් කියන අයනය බාහිරින් එකතු කළොත් මේ සමතුලිතය හැඩ ගැහෙනවා ඒ බාහිරින් එකතු කරන ෆෙරික් අයනය අහෝසි කර ගන්න. එතකොට මේ සමතුලිතය එහෙනම් බාහිර එකතු කරන ෆෙරික් අයනය නැති කරගන්න මාධ්‍ය තුල තියෙන තයෝසයනයිට් අයනයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඉදිරි ප්‍රතික්‍රියාව දිර්ගැන්වලා අයන් 3 තයෝසයනේට් කියන සංගත සංකීර්ණය හදනවා. එතකොට මේ ෆෙරික් අයනය ලාකහ පාටයි තයෝසයනයිට් අයනය අවර්ණයි මේක තද රතු පාටයි. අපිට බාහිරින් විද්‍යාමාන වෙනවා ෆෙරික් අයනය මාධ්‍යයට යෙදුවොත් මාධ්‍යයේ වර්ණ තීව්‍රතාවය එහෙමනම් රතු පැහැය වැඩි වෙන බව. ඒ වගේම තයෝසයනේට් අයනය කින ප්‍රතික්‍රියක යෙදුවත් එමමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව දිරිගැන්වලා මාධ්‍යයේ වර්ණය වැඩි වෙනවා. අපිට යකඩ ධන තුන අයනය මාධ්‍යෙන් ඉවත් කරොත් අපිට පුළුවන් ඔක්සලික් වගේ අම්ලයක් දාලා යකඩ ධන තුන අයනය මාධ්‍යෙන් ඉවත් කරන්න. එතකොට ඔක්සලික් අයනයත් එක්ක යකඩ ධන තුන අයනය සංගත සංකීර්ණයක් හදලා මාධ්‍යෙන් ඉවත් කරනවා. එතකොට බලන්න මෙයා මාධ්‍යෙන් අඩු වුණා කියන්නේ ප්‍රතික්‍රියාව ආපස්සට දිරිගැන් වෙනවා. කියන්නේ මාධ්‍යයේ රතු පැහැය අඩු වෙමින් ආපසු ප්‍රතික්‍රියාව දිර්ගැන්වීමකට ලක් වෙනවා. එහෙනම් ලේචර්ලිය මූල ධර්මයේ අනුව ඔබට පැහැදිලි වෙනවා ඇති රසායනික සමතුලිතතාවයක සාන්ද්‍රණය වෙනස් කරොත් කොහොමද අභ්‍යන්තරය ගොඩනැගෙන්නේ කියලා. අපි බලමු උෂ්ණත්වය කියන සාධකය වෙනස් කරලා. මෙතන තියෙනවා මම ප්‍රතික්‍රියා දෙකක් අරන් තියෙනවා. ඩයිනයිට්‍රජන් ටෙට්‍රොක්සයිඩ් කියන වායුව නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව බවට පත්වීමේ ප්‍රතික්‍රියාව ඩෙල්ටා H ධන. ඩෙල්ටා H ධන කියන්නේ ඔබ දන්නවා තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. ප්‍රතික්‍රියාව සිදු වෙනකොට බාහිරින් තාපය අවශෝෂණය වෙනවා. ඒ කියන්නේ මාධ්‍ය අපි දාන බීකරේ වගේ එකක් සිසිල් වීමකට ලක් වෙනවා. එහෙනම් අපි බාහිර උෂ්ණත්වය වැඩි කළොත් ඔබට පැහැදිලි වෙන්න ඕනේ උෂ්ණත්වය වැඩි කළොත් උෂ්ණත්වය අඩු වෙන්නයි මාධ්‍ය සකස් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව දිරිගැන් වෙන්න ඕනේ. මේ ප්‍රතික්‍රියාව බලන්නේ නයිට්‍රජන් කියන වායුව හයිඩ්‍රජන් කියන වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා නිෂ්පාදනය කිරීමේ හේබර් ක්‍රමයට අදාළ ප්‍රතික්‍රියාව මම මෙතන අරන් තියෙන්නේ. මේක ඩෙල්ටා H ඍණ. ඒ කියන්නේ තාපදායක ප්‍රතික්‍රියාවක්. එහෙනම් උෂ්ණත්වය වැඩි කළොත් මොකද වෙන්නේ?
उष्णते वैडी कलोत्ते पशु प्रतिक्रिया मेतन दिरीगैन मुकद इदिर प्रतिक्रियाप दायक किलकियाने पशु प्रतिक्रियापावशोषक प्रतिक्रिया इनसा मेतन दि पशु प्रतिक्रिया दिरीगैन मादे अमोनियान इवत्ला हाइड्रोजन सह नाइट्रोजन वायु निष्पातने वेनो දැන් අපි සාධක දෙකක් කතා කරා සමතුලිතතාවයට බලපාන සාන්ද්‍රණය උෂ්ණත්වය ඒ වගේම පීඩනය බාහිරින් පද්ධතියට පීඩනයකට ලක් කළොත් මොකද වෙන්නේ එහෙනම් අර බාහිර පීඩනය අඩු කරගන්න පද්ධතිය සකස් වෙන්න ඕනේ ඉතින් අපි කලින්ම සඳහන් කරපු සමීකරණයම ගන්න එතන නයිට්‍රජන් හයිඩ්‍රජන් එකතු වෙලා ඇමෝනියා හදන समीकरण अभी गुत बला मे पत्ते वायुअणु एकाय वायुअणु तुनाय समस्त वायुअणु हतराय मे पत्ते वायुअणु देकाय एना मे पत्ते पीडने वेडी वायुअणु हतरातेन हिंद मे पत्ते पीडने आडु इन बाहिरी पीडने वेडिकलो पद्धति सकस्वेन्नोने पीडने अडुकरगान्न एना इदिरि प्रतिक्रियाव तमाय दिरिगन्ने नोनी एवगे දැන් මෙතන ප්‍රතික්‍රියාව බලන්න හයිඩ්‍රජන් ගෑස් අයඩින් කියන ගෑස් එකත් එක්ක එකතු වෙලා Hi කියන වායුව හදන අවස්ථාව ප්‍රතික්‍රියක වායු අණු මෙතන දෙන්නයි ඵල දෙන්නයි බාහිරින් පීඩනය වැඩි කළොත් මෙතනදි මොකද්ද වෙන්නේ මෙතන වායු අණු දෙකයි මෙතන වායු අණු දෙකයි කියන්නේ දෙපස සමානයි එහෙනම් බාහිරින් පීඩනය වැඩි කළොත් එයාට ඉදිරි ප්‍රතික්‍රියාවත් පසු ප්‍රතික්‍රියාවත් වැඩි කරගන්න බැහැ. එහෙනම් අර බාහිරින් වැඩි කර පීඩනය පද්ධතියේ රැඳෙනවා. මේ වගේ අවස්ථාවකදී. ඔබට පැහැදිලි ඇති මම මේ කිව්ව කාරණා. මේ වගේ අවස්ථාවකදී සැලකිලිමත් වෙන්න බාහිරින් පීඩනය වැඩි කළොත් ඒක ඉවත් කරගන්න මේ වගේ පද්ධතියකට අපහසුයි. ඊළඟට අපිට පරිමාව වෙනස් කරලා පුළුවන් සමතුලිතය වෙනස් කරන්න. ඔබ දන්නවා පරිමාව වැඩි කළොත් අභ්‍යන්තර පරිසරයේ පීඩනය අඩු වෙනවා පරිමාව අඩු කරොත් අභ්‍යන්තර පරිසරයේ පීඩනය වැඩි වෙනවා ඒ අනුව හිතලා ඔබ තීරණය කරන්න මොන ප්‍රතික්‍රියාවද දිර්ගන්වෙන්නේ කියලා ඊළඟට අපට පුළුවන් යම්කිසි ප්‍රතික්‍රියාවක් සිද්ධ කරන්න උත්ප්‍රේරක භාවිතා කරන්න මේ උත්ප්‍රේරක නිසා සමතුලිතයට කොහොමද බලපෑමක් වෙන්නේ මේ තියෙන්නේ ඔබ දන්නවා සල්ෆියුරික් අම්ල නිෂ්පාදනයේ ස්පර්ශ ක්‍රමේ සල්ෆර් ඩයොක්සයිඩ් කියන වායුව ඔක්සිජන් කියන වායුවත් එක්ක එකතු වෙලා සල්ෆර් ට්‍රයොක්සයිඩ් කියන වායුව නිෂ්පාදනය වෙනවා මේක බොහොම මන්දගාමීව සිදුවන ප්‍රතික්‍රියාවක් ඒ නිසා වාණිජ මට්ටමින් මේක වඩා කාර්යක්ෂම සිදු කර ගැනීම සඳහා ප්ලැටිනම් වගේ ඒ වගේම එහෙම නැත්නම් වැනේඩියම් පෙන්ටොක්සයිඩ් වගේ උත්ප්‍රේරක මේ සඳහා යොදා ගන්නවා. එතකොට ඒ වගේ උත්ප්‍රේරකයක් දැම්මම ඉදිරි ප්‍රතික්‍රියාව මෙන්ම ආපසු ප්‍රතික්‍රියාවත් දිරිගැන්වෙනවා. නමුත් පද්ධතියේ සමතුලිතය කෙරෙහි කිසිදු බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ඔයා තේරුම් ගන්න ඕනේ මාදට උත්ප්‍රේරකයක් දැම්මා කියන්නේ ඉදිරි හා පසු ප්‍රතික්‍රියා දෙකම දිරිගැන්වෙන අතර පද්ධතියේ සමතුලිතය කෙරෙහි එම උත්ප්‍රේරක වලින් බලපෑමක් සිදු නොවන බව ඊළඟට අපිට පුළුවන් රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙන මාධ්‍යයකට බාහිරින් නිෂ්ක්‍රීය වායුවක් එකතු කරන්න නිෂ්ක්‍රීය වායුවක් කියන්නේ උදාහරණයක් හීලියම් නියෝන් වගේ වායුවක් එතකොට ඒ වගේ වායුවක් අපි අභ්‍යන්තර පරිසරයට හඳුන්වලා දුන්නොත් කොහොමද ඒ බලපෑම හොසි කරගන්නේ අපිට පැති දෙකකින් කතා කරන්න පුළුවන්. එම පද්ධතිය බලන්න නියත පරිමාවකද තියෙන්නේ කියලා. ඒ කියන්නේ දෘඪ භාජනයක්ද කියලා බලන්න. එහෙනම් නියත පරිමාවක්. එහෙනම් නියත පරිමාවකදී සිද්ධ වෙනවනම් ඒ ප්‍රතික්‍රියාව පුතේ නිෂ්ක්‍රීය වායුවක් පද්ධතියට එකතු කළා කියලා කිසිදු බලපෑමක් ඒ පද්ධතියට සිද්ධ වෙන්නේ නැහැ. බාහිරින් වායුවක් පද්ධතියකට ඇතුළු කරනකොට ඔබ දන්නවා අභ්‍යන්තර පීඩනය වැඩි වෙනවා. ඒ කියන්නේ මුළු පීඩනය වැඩි වෙනවා. නමුත් අභ්‍යන්තර රසායනික ප්‍රතික්‍රියකවලවත් ඵලවලවත් ආංශික පීඩනය වෙනස් වෙන්නේ නැහැ.
එනම් සමතුලිතයට ඒ බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. කියන්නේ ආංශික පීඩන වෙනස් වෙන්නේ නැහැ. නමුත් අභ්‍යන්තරයේ මුළු පීඩනය වැඩි වෙනවා. මොකද නිෂ්ක්‍රීය වායුව නිසා ඇතුළු කරන නිසා අදාළ සංඝටකවල මවුල භාග වෙනස් වෙනවා. නමුත් ආංශික පීඩනය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සමතුලිතය වෙනස් වෙන්නේ නැහැ. නමුත් නිෂ්ක්‍රීය වායුව ඇතුළු කරන්නේ නියත පීඩනයකදී නම් පරිමා දැන් නිෂ්ක්‍රීය වායුව ඇතුළු කරනකොට ඔබ දන්නවා පීඩනය වැඩි වෙන උත්සාහ කරනවා. නමුත් එයා පීඩනය අඩු කරගන්න නම් එහෙනම් පරිමාව වැඩි වෙන්න ඕනේ. පරිමාව වැඩි වෙනවා කියන්නේ පුතේ අභ්‍යන්තර රසායනික ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණ මේ ආංශික පීඩනය අඩු වෙන්න ඕනේ. එහෙනම් පද්ධතිය සකස් වෙනවා ඒ අඩු වෙච්ච එක යථාතත්වයට පත් කරගන්න. ඒ කියන්නේ අභ්‍යන්තර ප්‍රතික්‍රියක දැන් අඩු කරා නම් වැඩි කරගන්න පද්ධතිය සකස් වෙනවා. එහෙනම් ඔයා තේරුම් ගන්න ඕන දෙයක් තමයි නියත පරිමාවකදී නිෂ්ක්‍රීය වායුවක් ඇතුළු කරාම රසායනික ප්‍රතික්‍රියාවේ සමතුලිතතාවය කෙරෙහි බලපෑමක් සිදු නොවුනත් නියත පීඩනයකදී ඇතුළු කළොත් රසායනික සමතුලිතතාවයට බලපෑමක් ඇති වෙනවා. හරි. අපි උගත් කරුණු අපි බලමු විභාග ප්‍රශ්න පත්‍රයේ ඔබගෙන් කොහොමද විමසන්නේ කියලා. පුතාලා හොඳට මතක තියාගන්න ඕන කාරණාවක් තමයි ඕනම විශේෂයක මම මේ කියන්නේ යම් තියරි කොටසක් සිද්ධාන්ත කොටසක් ඉගෙන ගත්තට පස්සේ විශේෂයෙන්ම පහුගිය ප්‍රශ්න පත්‍ර වලින් එම සිද්ධාන්ත කොටසට අදාළ ප්‍රශ්න කිහිපයක් තෝරගන්න. අරගෙන බලන්න ඔබ ඉගෙනගත් සිද්ධාන්තය කොහොමද විභාගෙදී ඔබගෙන් ඇගීමකට ලක් කරන්නේ කියලා. ඔබට ඒට පිළිතුරු දෙන්න පුළුවන්ද කියලා බලන්න. ඒ වගේම ඒකෙදී අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ කරුණුද කියලා විශේෂයෙන් බලන්න. සමහර වෙලාවට සමහර සිද්ධාන්ත අපට තේරෙනවා. නමුත් ඔයාලට තියෙන ගැටලුවක් තමයි ඔබ ඒ සිද්ධාන්තයේ නිවැරදිව විභාග ප්‍රශ්න පත්‍රයේ ලියනවද කියන එකයි. ඒ කියන්නේ අපට සමස්ත ලකුණු ප්‍රමාණය ඔබ ග්‍රහණය කරගන්නවාද කියන එකයි. ඒ නිසා මම ගත්තා අපේ KP හා KC ආශ්‍රිත විභාග ප්‍රශ්නයක්. අපි බලමු ඒ ප්‍රශ්නට අපි කොහොමද මුහුණ දෙන්නේ කියලා. මේක 2006 ලෙවල් ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි ප්‍රශ්නේ C කොටසින් අහපු ප්‍රශ්නය. අපිට කියනවා වායු කලාපයේදී සෙන්ටිග්‍රේඩ් අංශක 100ට වඩා ඉහළ උෂ්ණත්වයකදී පහත සඳහා සමතුලිතතාවය සිද්ධ වෙනවා කියලා. A හා B කියන ගෑස් දෙක එකතු වෙලා P හා Q කියන වායුන් දෙකක් හැදෙනවා. A හා B වායුන්ගෙන් පමණක් සමන්විත වන සමමෞලීය වායු මිශ්‍රණයකින් වීදුරු බල්බය ඉස්සෙල්ලා පිරීලා තියෙනවා. එම බල්බය සහ ඒ අන්තර්ගත දෑ සෙන්ටිග්‍රේඩ් අංශක 200 උෂ්ණත්වයකට රත් කරනවා. ඒගොල්ලෝ හඳුන්වනවා පළවෙනි පරීක්ෂණය කියලා. ඒ පරීක්ෂණයේදී ඒ කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 200කට වීදුරු බල්බය රත් කරාට පස්සේ අදාළ ප්‍රතික්‍රියාව සමතුලිතයට එළඹෙනවා. සමතුලිතයට එළඹුණාට පස්සේ බල්බය තුල හොයාගන්නවා P ගේ මවුල භාගය 0.2ක් කියලා. අනතුරුව බල්බය සහ ඒ අන්තර්ගත දෑවල උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 400ක් දක්වා වැඩි කරනවා. එම උෂ්ණත්වයේදී සමතුලිතතාවයට එළඹෙන්නට සලස්වනවා. මෙහිදී මිශ්‍රණයේ A ගේ මවුල භාගය හොයාගන්නවා 0.2ක් කියලා. තව කියන්න ඕන කාරණාවක් තමයි ඔබ ගැටලුවක් කියවනකොට විභාග ප්‍රශ්න පත්‍රයේ ඒ ගැටලුව පුතේ ඒක තමන්ගේ කරගන්න පොඩි කෙටි සටහනක් ඔබ කියවනකොටම සකස් කරගන්න. එතකොට ඡේදයෙන් කියවෙන අදහස ඔබ සාරාංශ කරගන්න. එතකොට නැවත නැවත ප්‍රශ්නය කියවන්න යන කාලය ඔබට අවම වෙනවා. මොකද අපි පැය 3කදී සියල්ලටම පිළිතුරු සපයන්න ඕනි. ඒ නිසා දැන් මම ගැටලුව කියනකොට මට ප්‍රශ්න ආවේනි ගත කරගත්තා. එතන මට මේක දිහා බලාගෙන ගැටලුව මගේ වචනෙන් කියන්න පුළුවන්. එහෙනම් පද්ධතිය සෙන්ටිග්‍රේඩ් අංශක 200දී P ගේ මවුල භාගය 0.2යි 400දී 0.2යි කියලා ඒගොල්ලෝ කියනවා. ඊළඟට ඕගොල්ලන්ගෙන් අහන පළවෙනි ප්‍රශ්නය තමයි සෙන්ටිග්‍රේඩ් අංශක 200දී
B එවැගේම A හා Q වල සමතුලිත මවුල භාග කොපමණද කියලා. ඔබ දන්නවා ආරම්භයේ ගැටලුවේ කියනවා A හා B සමමෞලීය මිශ්‍රණයක් කියලා. පද්ධතියේ A හා B විතරයි. P හා Q නෑ. එහෙනම් සමතුලිතයේදී මෙයා දශම දෙකක් ඇති වෙලා නම් ඔබට තේරෙන්න ඕනේ මෙයත් A හා ප්‍රමාණයකින් ඇති වෙලා තියෙනවා. මොකද ස්ටොයිකියෝමිතික අනුපාතයකට එකයි. එහෙනම් මෙයා දශම දෙකයි කියන්නේ පුතේ මෙයා දශම දෙකයි. එහෙනම් මෙතන දශම දෙකයි දශම දෙකයි දශම හතරක් වෙනවා. समस्त पद्धति तीन वायुन हतरा समस्त मौल भागवल एकाई दशम हतराते मे दिना दशम हयाक्वेनवाणा सम मौलिशा एक्कीन दशम तुनाय अपट पहासुए मुत्तरे हागन पुलवांग मे आई मे आई मे आगे मौल भाग कोहमद इलाट ओयाट केनवाटस दसी यदि के पी गणने करान कीला එනම් KP ප්‍රකාශනය ඔබ දන්නවා ආංශික පීඩන මේ දෙන්නගේ ආංශික පීඩනය බෙදීම මේ දෙන්නගේ ආංශික පීඩනය ආංශික පීඩනය අපි කොහොමද හොයන්නේ ආංශික පීඩනය සමානයි මවුල භාගයේ වාරයක් මුළු පීඩනය එහෙනම් මවුල භාගය ඔබ දන්නවා මුළු පීඩනය සමස්ත පීඩනය P කියලා ගන්න සමස්ත පීඩනය P ඒක වෙනස් වෙන්නේ නැහැ එනම් මවුල භාග හැම කෙනෙක්ෙම දන්නව සමස්ත පීඩනය දන්නව පුතේ ආංශික පීඩන හොයන්න පුළුවන් එනම් ආංශික පීඩන ඇසුරෙන් ඔයාට KP කියන ප්‍රකාශනයේ අගය ගන්න පුළුවන් එතකොට P කියලා පදයක් ගත්තට ප්‍රශ්නයක් නැහැ ඔබ මොකද උඩ P පදවලට යට P පද කැපිලා එනවා එනම් එතෙන්දි ඔයාට KP කියන ප්‍රකාශනය හොයා ගන්න පුළුවන් මම අර කලින් සඳහන් කළ කොටසේ ඔබට විභාගයේදී ලකුණු ලැබිලා තිනවා මවුල භාග එකකට එකක් හොයනවාට ලකුණු 4 ගානේ ලකුණු 12. එනම් බලන්න මේ ලකුණු 12 ඔබට ලේසියෙන්ම ගන්න පුළුවන්. අපේ දෙවෙනි කොටසේ සමස්තය ලකුණු 16ක් හම්බෙලා තිනවා පුතේ. ඒ ලකුණු 16 හම්බෙලා තියෙන්නේ මෙන්න මෙතන KP ප්‍රකාශනය. ඒ කියන්නේ මේ පද ඇසුරෙන් KP ප්‍රකාශනය ලියනවට පුතේ ලකුණු 4යි. එනා යමකට ඔබ තියරියක් ඇප්ලයි කරනකොට ප්‍රකාශනයක් සඳහන් වෙනවා නම් ප්‍රකාශනයට සමහර වෙලාවට ඒ ප්‍රකාශනය ඊළඟ කොටස වල ඇහුවොත් ඒවට ලකුණු හම්බෙන්නේ නැහැ. නමුත් පළවෙනි අවස්ථාවේදී ලකුණු හම්බෙනවා. ඒකට ඔයාට ලකුණු 4ක් හම්බෙලා තියෙනවා. ඒ වගේම ආදේශ කරනාට පුතේ වෙන වෙනම ලකුණු 8ක් හම්බෙලා තියෙනවා. අවසානයේ උත්තරේට පුතේ ලකුණු 4ක් හම්බෙලා තියෙනවා. මං කියන්නේ එකයි විභාග ප්‍රශ්න පත්‍රයක් ගත්තාම ඔබ ලියන්න ඕන දේ අනවශ්‍ය දේවල් ලියන්න නැතුව අවශ්‍ය දේ විතරක් ලියලා සම්පූර්ණ ලකුණු ප්‍රමාණය උකහා ගන්න ඔබ සැලකිලිමත් වෙන්න. මොකද මේ වගේ කොටස් ඉතාමත්ම පහසුයි. ඔබගෙන් එක කොටසක් හෝ මගේ හැරිනොත් ඒ කොටසට හිමිවන ලකුණු ප්‍රමාණය ඇත්තටම අපරාධයක්. ඔබ දන්න එකක් ඔබ ලියන්නේ නැහැ. ඒ නිසා विभाग प्रश्न पत्र मार्किन स्कीम तेक् नितरम लकन बल लियान कोटारण कर इलाट तुंगिनी कोट सिंहन पुते सेंटर्स हार सी बी पी क्यू वल समतुलित मौल भाग हाद अपट खाली वगे मेक होयान पुलवा मे आ दशम देखिए पुते मे आ दशम देखा दशम हतराई मे पत्ते कि अड़क मे दे नम दशम हाया දශම 3 බැගින් ඉන්නවා. ඒකත් පහසුවෙන්ම හොයන්න පුළුවන්. ඒකට ලකුණු 12ක් හම්බෙලා තියෙනවා. ඊළඟ කොටස ඊට සඳහන් දත්ත සහ ගණනය කිරීම මගින් ඉදිරිපති ක්‍රියාවෙන් තල්පි පරයාසේ ලකුණ හේතු දක්වමින් අපෝහණය කරන්න කියලායි තියෙන්නේ. එතකොට බලන්න උෂ්ණත්වය වැඩි කරනකොට දැන් කලින් අවස්ථාවේ මෙයාගේ මවුල භාගයේ දශම 3යි. උෂ්ණත්වය වැඩි කරනකොට පුතේ මවුල භාගය අඩු වෙලා. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි කරනකොට ඉදිරි ප්‍රතික්‍රියාව දිරිගැන්විලා. ඉදිරි ප්‍රතික්‍රියාව දිරිගැන්විලා. එහෙනම් ඉදිරි ප්‍රතික්‍රියාව පුතේ තාප අවශෝෂකයි. ඒ කියන්නේ ඩෙල්ටා H ධන. අපි කොහොමද ඒක ලියන්නේ? ඔබ ලියන්න ඕනේ සෙන්ටිග්‍රේඩ්ස්ක 200 සිට 400 දක්වා උෂ්ණත්වය වැඩි කරන විට මවුල භාගය වැඩි වෙලා තිනවා කියලා ඉස්සෙල්ලා ලියන්න ඕනේ. ඒක තමයි ඔබ දකින්නේ. ඒකට ලකුණු 2යි.
ඉදිරිපත් ක්‍රියාවේ එන්තල්පිය ධන කියලා ලියනවට ලකුණු 4යි ඒ වගේම තාප අවශෝෂකයි කියලා ලියනවට ලකුණු 2යි පැහැදිලි ඇති එකින් එක පියවරෙන් පියවර ඔබ උත්තරය අපෝහණය කරන්න ඔප්පු කරන්න ඕනි ඊළඟට අවසානය අහනවා ඉහත සඳහන් සමතුලිතයේ හැසිරීම පුරෝකථනය කරන්න ඔබ භාවිතා කර මූල ධර්මය අද අපි කතා කරා මොකද්ද පුතේ ලේචක් ලිය මූල ධර්මය ලකුණු 4යි ඊළඟට අද කතා කර තියරියක් ඇප්ලයි කරලා තිනවා සෙන්ඩිකේට් අංශ එක 200 දී සිදු කළ එක පරීක්ෂණය එම ඒ හා බී ආරම්භක ප්‍රමාණය යොදා ගනිමින් එහෙත් බල්බේ පරිමාවෙන් අඩක් වූ බල්බයක එම උෂ්ණත්වයේ දීම නැවත සිදු කළ හොත් සමතුලිත මිශ්‍රණයේ සංයුතියට මොකද්ද වෙන්නේ කියලා පරිමාව අඩක් කරනවා පුතේ පරිමාව අඩක් කරනකොට පීඩනයේ අභ්‍යන්තරයේ වැඩි වෙනවා නමුත් මෙතන බලන්න මේ පැත්තේ වායු අණු 2යි මේ පැත්තේ වායු අණු 2යි පීඩනේ වෙනස් කරා කියලා පද්ධතියට මොකවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බාහිරින් වෙනස් කරන පීඩණය නිසා අභ්‍යන්තර සමතුලිත පද්ධතිය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ඔයා ලියන්න ඕනේ සමතුලිත වෙනස් නොවේ කියලා. ඒකට පුතේ ලකුණු 8ක් හම්බෙලා තියෙනවා. මේ අද කතා කරපු එක මෙතනදී ඇප්ලයි වෙලා තියෙනවා. පුතේ ඒ වගේම ඔයාලා අරන් බලන්න 2001 ඒ ලෙවල් 6 වෙනි ප්‍රශ්නේ දැන් ඔයාට උත්තර ලියන්න උඩ ප්‍රශ්න වල උත්තර ලියන්න පහසු වෙයි 6 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටසේ බලන්න පද්ධතියට නිෂ්ක්‍රීය වායුවක් ඇතුළු කරන අවස්ථාවක් සඳහන් කරලා තියෙනවා අද අපි ඉගෙනගත්ත මූල ධර්මය එතෙන්දී ඒගොල්ලෝ අහලා තියෙන ඔබගෙන් එතකොට පද්ධතියකට නිෂ්ක්‍රීය වායුවක් එකතු කරනකොට මෙතන පරිමාවනියත වෙච්ච පද්ධතිය නිෂ්ක්‍රීය වායුවක් එකතු කරනකොට මොකද වෙන්නේ කියලා ඒ ප්‍රශ්නේ අහලා තියෙනවා. එතකොට අපි අද ඉගෙන ගත්තා මොකද්ද වෙන්නේ? පද්ධතියේ පරිමාවනියත නම් පුතේ අභ්‍යන්තර වායුන්ගේ ආංශික පීඩන වෙනස් වෙන්නේ නැහැ. නමුත් සමස්ත පීඩනය වැඩි වෙනවා. ඒ වගේම ඇතුලේ ඉන්න වායුන්ගේ මවුල භාග වෙනස් වෙනවා. නමුත් ආංශික පීඩන වල වෙනසක් වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියකවලවත් පළවලවත් එනං ඕගොල්ලෝ ඒ අනුව තව විභාග ප්‍රශ්න හොයාගනිමින් KP හා KC ආශ්‍රිතව කොහොමද ගැටලු අහන්නේ කියලා අධ්‍යයනයකේ දෙන්න ඒ නිසා ඊළඟ පාඩම් මාලාවේදී අපි නැවත හමු වෙමු